Then you're last in it.
And everybody that come along. Amen. Then you obey after the water again. Yes. උදාහස දෙවිය ඇදහිල්ලෙන් තමයිදකට බල පේනවා එනම් අපේ මේ ඇදහිල්ල අපි බැලවක් කරගන්න අවශ්‍ය බව පේනවා අපිට කෙසේද ඇදහිල්ල නම් ඒ කියන්නේ මේක මේ මොහොතේ සිද්ධ වෙන්න තෝරේ කෙසේද අපි මේ ඇදහිල්ල බලවත් කරගන්නේ ඇදහිල්ල කියන්නේ මේ දැන් සිද්ධ වෙන්න තෝරේ ආමෙන් දැන් අපි අවශ්‍ය ඉතින් දැන් අවශ්‍ය නිරන්තරයෙන් තප්පරයක් ගානින් ස්තුති කරන්න කියලා ස්වාමීන් වහන්සේ කිව්වා. ඔබ දීලා ඉවරයි සියල්ල. ඔබ ස්තුති කරන්න කරන්න ඔබ එක දකින්න හැම වෙලාවෙම. ආමෙන්. ඔබේ නිවස ගැන කතා කරන ස්වාමීන් වහන්සේ. ආමෙන්. ස්තුති ස්වාමී. ඉති ජාගත් සභාව වහන්සේ අපිට කියනවා මේ ඇදහිල්ල නම් දැන් සිද්ධ වෙන්න ඕනේ. එසේනම් අපි මේ පදයක් කියවලා ඉමු. හෙබ්‍රෙව් 10 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදය. හෙබ්‍රෙව් 10 38. ඔබ පෙරලා බලන්න මම කියවන්න. ඉතින් මාගේ ධර්මිෂ්ඨය ඇදහිල්ලෙන් ජීවත් වෙයි. කොහොමද ධර්මිෂ්ඨය කියන්නේ මාගේ ධර්මිෂ්ඨය. කොබලට ඉන්නේ නැහැ. මාගේ ධර්මිෂ්ඨයන් කොබලට. හල්ලෙලුයා. හල්ලෙලුයා. ඉතින් මාගේ ධර්මිෂ්ඨය ඇදහිල්ලෙන් ජීවත් වෙයි. නමුත් ඔහු පසුබට වන්නේ නම් මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත. ආමෙන්. ඔකත් මේ පසුබට වෙනවා. මාසේ කියන මට උගමන ආකාරය ඇදහිල්ල දෙන්න මගේ මවපු උතුම් දරුවා පසුබට වෙනවා නේද? එන්න පස්සට යනවා. එන්න ප්‍රමාද වෙනවා. මට ඔය විදිය ආකාරය ඇදහිල්ල මට පෙන්නුම් කරන්නට මට ඔය විදිය කරලා පෙන්නන්නට ඔව් පස්සෙන් පස්සට යනවා නා. ඔහුට ප්‍රමාද වෙනවා නා. මගේ ආත්මය ඔහුගේ ප්‍රසන්න නැත. හල්ලෙලුයා. ආමෙන්. ජයන් සබම්. හල්ලෙලුයා. අපි බලමු මේ ඇදහිල්ල ගැන. ඔබ කැමතිද උන්වහන්සේගේ ආත්මය ඔබ කෙරෙහි අප්‍රසන්න වෙනවා දැකින්න? නෑ. අපි ළෝනේ මහත් ඉහිලින් අපේ පිළි අරගෙන විශ්වාසවන්ත වාසය මාගේ ප්‍රේමයෙන් දක්වා. ආමෙන්. කියලා අපි ඔක්කොම එකට බදා ගන්නත් අපි කැමති. ආමෙන්. අපි ළෝනේ දෙයයි. ආමෙන්. ජයන් සබම්. ආමෙන්. මෙයන් දෙක ගැන බැලුවම මම උන්වහන්සේට අවශ්‍යයි වපුරලා කපා ගන්න අය දෙනකම් බලන් ඉන්න අය නෙමෙයි. කිනේ කැමතිද වපුරල කපා ගන්න දෙනකල් බලන් ඉන්න නැතුව. නොකර ඔබ දෙනකම් බලන් ඉන්නවද? රෑ දවල් මට හඳ ගසන්නව මගේ තෝරාගත්තු ගැනමම යුක්තිය ඉෂ්ට කරනවා නම් කවරද නොබලා මගේ දෙවි කියන්නේ ආමෙන් සාමාන්‍ය ගොවියා අපි බලන තවුන් පැල කළ දේ දක්ෂලෙස ආරක්ෂා කරනවා සාමාන්‍ය ගොවියා මොන දේ වපුර නැතුවත් දක්ෂලෙස මේ ගොවියා ආරක්ෂා කරනවා සියලු ආමෙන් රෑ පැල් රකින්න ඔබ ඉන්න ජයන් සබා පැල් රකින්න වෙනස වෙලා නිදිමනාගෙන තමන්ගේ ඒ පැල කරපු දේ අස්සන්න කියලා දුරු බලා ගන්නවා නමුත් අපි ඔබ ඇත්තටම ගොවියෙක්ද ඔබ පැල කරපු දේ ආරක්ෂා කරන ගොවියෙක්ද නැත්තම් මම පැලකෙවෝ අම්මෝ ඔය දෙයනන් සිතුවපන වෙලාවට ඔබ දෙය අස්සන්න මට කියලා බලාගෙන ඉන්න කෙනෙක්ද පැලකරපු දේ මතකත් නැතික දවසක් යනවා ඔබ පැලකරපු දේ බලන්න ගියාද මේ පොළවේ ඉන්න සාමාන්‍ය ගොවියෙක් වගේ ඔබ පැලකරපු දේ බල බැලුවද ගොවියා කියලා සැරෙන් සැරේ බලන රාත්‍රියේ බලා ගන්නවා ආරක්ෂා කරනවා වල් පැලවලට සලකනවා ආමෙන්
වල් කලවලට සලකනවා. යකරක් ඉන්න දෙන්නේ නැහැ. ඔබ ආරක්ෂා කරලා. ස්වාමිනාසී අකයි මයි හත් අන්තර ධ්‍යානේ මම පොළවට එන විට මනුෂ්‍ය පුත්‍රයාට කලින් මේ පොළවේ ඇදෙන්න සම්භවීද? මොකද මම යහපත් වූ ඔබට බොහෝ සෙයින් ප්‍රේම කරන්න උපයන වහන්සේ නුඹලාට මම යුක්තිශ කරනවා. නමුත් මට ආසා කරන දේ මම ආසා කරන තැනට නුඹලා වහින්නා. ආමේන්. මනසයි නුඹලා ශක්තිමත් වූ ගෝයන් බවට පත් වෙනවා. ආමේන්. සුති ස්වාමී. එනිසා උන්වහන්සේ මතක් කරන ඇසේ නම් ආත්මික ගොවි ආත්මික තලයේ ගොවිකම ගැන ඉගෙන ගන්න ඕනේ. ආත්මික තලයේ උන්වහන්සේ කියනවා උන්වහන්සේ අවශ්‍යය ඔබ හරියටම ඔබ ගොවි වගේ තමගේ අවශ්‍යතාවය පැල කරගෙන අස්වැන්න කපාගෙන අනිත් අයට දීලා මේ පොළවේ නිගකම කියන එක නැති කරන්නා වූ ගොවි බවට පත් වෙනවා. ජයත් සමාව. ඔබ දැන් මේ පොළවේ හිණකම රජ කරනවා. අප අතරේ රජ කරනවා අද දවසේ. මොකද අපි බලාගෙන ඉන්නවා අපිට අවශ්‍ය දේ තිබෙනවා නැත්ද කියලා යාමෙන්. අපි අවශ්‍යතාවය අපිට තිබෙනවා. අපි සියල්ල සූදානම් කරගෙන තිබෙනවා. නමුත් කෙනෙක් ඇවිල්ලා අපේ ඉල්ලන විට දෙවියන් වහන්සේ අපිට දෙයක් කරන්න මඟ පෙන්නු විට අපි ළඟ විචාර කරන්න තිබෙනවද? මේක තමයි උන්වහන්සේ කියන්නේ. අස්වැන්න කපාගෙන අනෙක් අයගේ අනික් අයට දීලා ජීවත් වෙන්න පුළුවන් වූ ජීවිතයක් ඇතුළත් වෙන්න. ආමෙන්. ඒකයි ඔබ ගොවියෙක් බවට පත් කරන්නේ සොන්නුමස්. ආමෙන්. හැලෙලුයා. දවසේ ගොවිකම දේව දරුවාකින් හරියට නොවන නිසා තමයි මේ පොළවේ ස්වාමීන් වහන්සේගේ නාමය ඔසවන්න ටිකක් ප්‍රමාද වෙලා තිබෙනවා. එසේ වෙන පරිත්තෙන් ජීවත් වෙන්න ටිකක් ප්‍රමාද වෙලා තියෙන මේ නිසායි. ජීවමාන දෙවියන් වහන්සේ පොහොසත් වූ ප්‍රේමණීය අපේ සියල්ල දුන්නා උකරන් වහන්සේ කියලා ඔප්පු කරන්න ප්‍රමාද වෙලා තියෙන මෙන්න මේ නිසායි. ආමෙන්. දැන් සබාව. දැන් මේ කතන්දරේ කියනකොට ඔබට මතක් වෙන්නේ මුදල්. එහෙමත් ජාමනාංශේ දැහැම අංශේ කියනවා. ඔබ පොහොසත් ප්‍රඥාවෙන් ආමෙන්. සුවය අතින් ආරක්ෂාව අතින් සැනසීම සමාධිය සතුට ප්‍රීතිය අතින් ඔබ පොහොසත් වෙන්න ඕනේ. ආමෙන්. ඔබට විරුද්ධ වන කිසිවක් ඔබ ළඟට නේද පිණිස ඔබව කිල නොගන්න පිණිස ඒකට ගොදුරු නොවන පිණිස ඔබ පොහොසත් වන්න ඕනේ. ආත්මික තලයේ. ආමෙන්. මේකයි වහන්සේ අපිට කතා කරමින් සිටින්නේ අද දවසේ. හිඟකම රජ කරන්න දෙන්න එපා. මොකද ඔබ මම පොහොසත් කළා. හැලෙලුයා. එනා අයම ඔබට කියලා මොනරුකොල වලින් නෙමෙයි ඔබ පොහොසත් කළා තියෙන්නේ. ඉඩක් වඩා බලවත් සියල්ලෙන් මාසේ ඔබ පොහොසත් කළා. හැලෙලුයා. ඔබට විරුද්ධ කිසි දෙයක් සඵල නොවන්නේ කියලා කිව්වේ ඔබ පොහොසත් කළා. හැලෙලුයා. ඔබ දන්නවද? ආමෙන්. ඔබට විරුද්ධ ඇති කිසිම ආයුධයක් සඵල නොවන්නේ ය. මේකම ඇති ඔබ පොහොසත් කරන නිසා. මනුෂ්‍යයෙක්ගේ කට වචනයක්වත් මනුෂ්‍යයෙක්ගේ ක්‍රියාවක්වත් හැසිරීමක්වත් කිසි දෙයකින් යක්ෂයෙක්වත් මොකෙක්වත් ඔබට ළඟාවෙන්න බෑ විරුද්ධව. එක මගකින් ඇවිල්ලා සත් මගකින් බලනවා කියලා කිය අපි නෙවෙයි උන්වහන්සේ. අද උදේ ඔබ කිව්වා උන්වහන්සේ ඔබ කිව්වද? ඒකේ සිරිච්ච. හල්ලෙලුයා. ආමෙන්. සත් මගකින් පලායන කවුරු පලවා හැදලාද? නැ ඔබව දැකලා තමයි පලායන්නේ. ආමෙන්. 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 ඔබ කොස්සක් කොල්ලක් අරගෙන ඉලවලා නෙමෙයි ඒක පලායන්නේ. එක මගකින් එන සත්ව ඔබ ඉතින් සත් මගකින් පලා යනවා කියලා කිව්වා. පලා හරින්නේ කියන්නේ නැහැ. යස්. ආමෙන්. ආමෙන්. ඔබ දැන් දෙවන ජීවිතයක් තමයි අපේ උරුමය. අපිට දී තිබෙනා වූ ජීවිතය. ඒක නිසා වහන්සේ කියලා රෑ දවල් මට හඬ ගසන තෝරා ගන්න උන්ට මම යුක්තිෂ්ඨ කරන නමුත් මට පොළවේ ඇදෙන්න සම්බන්ධයි. ආමෙන්. ඔබ ඉන්නද තන ජයගත් සබාව. හල්ලෙලුයා. හල්ලෙලුයා. උන්වහන්සේ අපිට කතා කරනවා තවමත් අපේ සිත අභ්‍යන්තරයේ සියලුම අවශ්‍යතා වපුරලා කපා ගන්න පුළුවන්කම උන්වහන්සේ අපිට දී තිබෙනවා. එත සාමාන්‍ය උන්වහන්සේට අපේ රාජාලි කිව්වා අපේ දේව දරුවා කිව්වා පුත්‍රයාක්ව තාත්තා නමනවාද කිව්වා උන්වහන්සේ අපිට ගොවියෙක් කියලා කිව්වා.
නුඹලා මගේ කෙතේ කවුද කොහෙද එසේනම් උන්වහන්සේ උපමාවකින් කතා කළා ඔබලා මේ වැන්ද ගොඩේදා විරුද්ධකාරයෙක්ගේ ප්‍රශ්නයක් ඇයිද ප්‍රශ්නයක් තිබිලා ඇයිද යුක්තිය අවශ්‍ය වුණා යුක්තිය ආමෙන් ඒ කියන්නේ අසාධාරණේ නැති කරලා විරුද්ධවාදීකම නැති කරලා දාලා හරි දේ සිද්ධ වෙන පිණිස ඒකට අදාළ කෙනෙකුගේ උපකාරය ඇයිද අවශ්‍ය වුණා ප්‍රඥාව අවශ්‍ය වුණා මේ කරදරේ සඳහා විරුද්ධවාදීකම उपकार ඔබ දන්නවා නේද? හැලෙලුයා. ආමෙන්. දැන් මෙතනදී විතරක් නෙමෙයි.
සමෝධකම සදාම දෙවි කියලා පාඩම විතර ආමේ තප්පරයක් ගානි ඔබේ පියාණන් ගැන ඔබ දන්නවා ඔබේ සහතිකයේ තිබෙනවද මම ඒසෙම සිතන් වෙන්නේ මගේ සියන්න සොන්නසේ ජාග්‍රහණය සියක් ඒ නිසාම ආබ්‍රහම් තව දෙවියන් වහන්සේ පිළිබඳව විශ්වාස කරන දේ මත සිටගත්තා ඒකට විරුද්ධව කතා කරන්නේ නැයි කවදාත් තමන්ට මොන දේ සිද්ධ වුණා තමන්ට මොන දේ කරන්න සිදු වුණා දෙවියන් වහන්සේ තමන් ගැන ප්‍රකාශ කරපු දේවල් ඒ උන්වහන්සේ ගැන පිළිබඳ විශ්වාසය පළුදු වෙන විදියෙන් ආබ්‍රහම් කවදාවත් ඒකට විරුද්ධව කතා කරේ නැහැ ආමේන් ඒ මත සිටගත්ත අද දවසේ මන්දන ජයගත් සභාවේ ජීවිතය අපි එක එක දේවල් වලට මුහුණ දෙමින් සිටි එක එක ආකාරයේ අවස්ථාවන් තත්වයන් මට්ටම් වලට මුහුණ දෙමින් සිටිනවා එක එක දේවල් සිදු වෙලා පහුවෙමින් යන නමුත් තා මේ දේවල් මතක් වෙනකොටත් අපි අප්සෙට් යන ගතිය මුත්‍ති ආමෙන් ඔබ පිළිගන්න ජයගත් සභාව ආමෙන් නමුත් ඔබට පියාණන් විශ්වාස පියාණන් කතා කරල ඉවරයි කියලා විශ්වාසයි ආමෙන් එසේ නම් තමුන්ට වෙරිට ඕනෑ මුඛෙන් ආබ්‍රහම් ප්‍රකාශ කළා ඒ ප්‍රකාශනය ආබ්‍රහම් ආරක්ෂා කළා අල්ලාහ් අපි මෙතන ඉඳන්නේ මෙච්චරයි ආබ්‍රහම් සිද්ධ වෙන්න ඕන දේ ප්‍රකාශ කරලා තමන්ගේ දෙවියන් වහන්සේ විශ්වාස කරගෙන මගේ පියාණන් මට මෙහෙම තමයි කතා කරලා තියෙන්නේ මට මෙහෙම තමයි කිව්වේ මම ඒක පරිදු වෙන්න ඉඩ තියන්නේ නැහැ මම ඒක ප්‍රකාශ කරනවා ඒ ප්‍රකාශනය මම ආරක්ෂා කරනවා මගේ අවට මගේ ඇස් ඉදිරියේ මගේ ඇඟට වදින පිලිස මගේ මනසට කිවිහැරයක් වෙන පිලිස මොන දේ සිද්ධ වුණත් මට කමක් නැහැ මගේ තාත්ත කියපු දේ මත මම සිටගෙන මම ඒක ප්‍රකාශ කරනවා ආමෙන් ආමෙන් සිතේ අසමයි ඒකල් මහන්සේ කියලාගේ සමාදානය මම නිකන් ගිහලා මොකක් තුලද ඒ සමාදානය දුන්නේ සියලු මනෝ සංකල්ප ඔබට ඒ සමාදානය තිබෙනවද කොබලන් සමාදානය අවතුම්තුමත් ප්‍රකාශ කරනවා නබ ඒ නිදහස මේ තමයි කම සත්‍යතාවය මිනිහට සත්‍යයක් තියෙනවද මම දන්නේ නැහැ නමුත් ඔබ බලන්න ප්‍රකාශ කරලා ඒක ආරක්ෂා කරලා බලන්න පටිවිසිතේකේ මම ඔබට කියන්නේ යන පටිවිසිතේකේ පස්වෙනි පදේ ආබ්‍රහම් කිව්වා මොකද තරුණ දෙන්නෙකුට ලෑස්ති කරගෙන ආබ්‍රහම් දැන් දරුවවත් අරගෙන දරුවිටියක් බැඳගෙන කොටුනේ අරගෙන කියපු කන්දට යන විට දැන් කන්ද පාමුට ආවා. දෙවියන් වහන්සේ කියපු කන්ද වෙතට. ඒ ඇවිල්ලා ඒ තරුණයන් දෙදෙනා කතා කරලා කිව්වා කොටලුවා සමග නුඹලා මෙහි සිටපල්ලා. දැන් කිව්වේ මොකද? මම කොටලුවෙක් එක්කයි ආවේ. දැන් කොටලුවාවත් නුඹලා කියාගෙන මෙහි සිටපල්ලා. මමත් ළමයන් අතරට ගිහිල්ලා නැවත නුඹලා වෙත එනවා. අප්පා දෙවියන් වහන්සේ විරුද්ධව කතා කරන්නේ. දැන් සිතුවලා මම පූජා කරන්න කියලා. පුතා මෙයා කියන නෑ මම හරි ඉන්නවා. හරි නෑ නේද? අකී කරු කම. ඔරයන්ද වෙන්නේ. දෙවියන් වහන්සේමයි කිව්වේ වෙන කවුරු කිව්වත් නෙමෙයි දෙවියන් වහන්සේ කිව්වේ මේ දරුවා මට ඔනේ පූජා කරන්න. ආබ්‍රහම් කියනවා මේ තමන්ගේ ළඟ ඉන්න එක මිනිස්සු දෙන්නට කියනවා ළමයා තමත් අතෙන් ගිහිල්ලා නමස්කාර කරලා නැවත අපි දෙන්නම එනවා දැන් තමයි වුණාද පුදුමාකාර ප්‍රකාශනය ඔබට කතා කරන්න සිද්ධාන්ත ඔබ යාමට මොන දේ සිද්ධ වුණත් මොන දේ ඔබට කරන්න සිද්ධ වෙනා තිබුණත් ඔබ එක කරමින්ම
දෙවියන් වහන්සේ ගැන විශ්වාසයෙන් දෙවියන් වහන්සේ ඔබ ගැන ප්‍රකාශ කරපු දේ ඔබ කවුරු කියලාද වහන්සේ කියන්නේ ඔබට කුමක් වෙනවා කියලාද වහන්සේ කියන්නේ ඔබ ගැන මොනවද වහන්සේ කිව්වේ ඒ ගැනද ඔබ ප්‍රකාශ කළා ඒකද ඔබ ආරක්ෂා කරන්නේ නැත්නම් ඔබට පේන්න තිබෙන දේ ඔබ කාත් එක්ක හරි වෙලාගෙන ඔබ ඒක ආරක්ෂා කරනවා චෙදාත්ම වාසින අද දවසෙ අපිට කතා කරන ජයත් සබා පුදුමාකාර ප්‍රකාශනය සිද්ධ වෙන්න ඕන ඇයි ඔහු ප්‍රකාශ කළා මේ ප්‍රකාශන තුළ විශ්වාසය තිබෙන ඇදහිල්ල තිබෙන ගිමන තිබෙන දෙවියන් වහන්සේ ගැන දැන ගැනීම තිබෙනවා නියත භාවය තිබෙන සියල්ල තිබෙන මේ ප්‍රකාශනය තුළ උන්වහන්සේ ඉල්ලන මෙච්චරයි මම එන විට මේ ඇදහිල්ල මට පොළවේ සම්මත දරු අසන විට පූජාවට බැටුවා කෝ කියලා ආපහන් කිව්වා පූජාව දෙවියන් වහන්සේගේ උන්වහන්සේ පූජා කරන්න කිව්වේ පූජා කරන්න බැටලුවා උන්වහන්සේම ගේන ඇති උන්වහන්සේම සපය ගන්න ඇති ආමෙන් 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 හැලෙලුයා උන්වහන්සේ මා පොළවට ගෙනාවේ උන්වහන්සේ ඔබ නිසයි මම මේ පොළවේ ඉන්නේ ආමෙන් උන්වහන්සේ ජීවමාන තාලෙට නම් මම ගමන් කරන්නේ වෙන කිසි දෙයකට මට ළඟා වෙන්න බෑ. ජයග්‍රහණ සබම්. ඔබ ඉන්න. ඔබ කියන්නේ නෝ අතන රටේ දේවල් තිබෙනවා. මගේ ළඟට ඇවිල්ලා තිබෙනවා මම ඒවා දිහා තමයි බල බල ඉන්නේ දැන්. ඔබ ඒවා දිහා බල බල හිටියට කමක් නෑ. ඊට වඩා බලවත් ලෙස වර්මාතිකද එලිෂාගේ ඇස් අරින්න කිව්වා බලවන්තු දෙවදූත හමුදාව විනිරත හමුදාව දකින්න පිණිස ආමෙන් එලියා කිව්වා එලිෂාගේ ඇස් අරින්න ආත්මික ඇස් අරින්න මේ ඉන්නව සෙනගට වඩා බලවන්තු දෙවදූත සේනාවක් විනිරත හමුදාවක් ආරක්ෂාව සඳහා ඉන්නවා පින්නන්නේ හැලෙලුයා දාසේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ ආත්මික ඇස් ඇරලා බලන්න ඔබ ඔබ වෙනුවෙන් උන්වහන්සේ තැබු දෙය දෙස බලලා මෙයාවට පේන්න තියෙන දේ තක්සේරු කරන්නට නෙමෙයි උන්වහන්සේ ඔබ කැඳවා තිබෙන්නේ පොළොන්නරුව අපි එක එක මට්ටම් වලින් එක එක දේවල් වුණ පාමින් ඉන්න පුළුවන් ඒ කිසි දෙයක් ගැන නෙමෙයි උන්වහන්සේ අවශ්‍යතාවය අනේ පව් මේ මූණ බලන්න දුකෙන් පිළිලා අනේ පව් අද මෙයාගේ හැටි බලන්න මෙයා මෙහෙමයි උන්වහන්සේ කිසි දෙයක් නෙමෙයි බලන්නේ ඔබේ ජයග්‍රහණය. කී දෙනෙකුට මේ ජයග්‍රහණය දකින්න පුළුවන්ද? කී දෙනෙකුට මම ඔබට දීලා තිබෙන ජීවිතය දකින්න පුළුවන්ද අද දවසේ? උදාස මේකයි අපේ නැහැ. පොළව දෙන්න විතර මට මේ ඇඳෙන්න සම්බවේද? ආමෙන් ඔබ ඉන්නාද? මේ වචන අස්වැන්නක් ඇති කරනවාමයි. ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ ඉල්ලෙන් ගන්නතියේ නෑ. ආමෙන් ආබ්‍රහම් හම්දු දෙකකින් නිසරේ කාටවත් දෙන්නේ නැතින ධන කාලයකට අනේ දෙවි පියාණනේ ආ දැන් ඉතින් කවුරුත් නැහැ මෙතන ඔබ වහන්සේ බලන්න මම මගේ වයිෆ්ට කියන්න තු මෙතනට ආව දැන්වත් කරුණා කරලා මේ වැඩෙන් මාව වළක්වන්න ඔබ වහන්සේ වෙලෙදි මේ පුතා මට දුන්නේ එහෙම ඉල්ලුවද දෙවි පියාණන් වහන්සේගෙන් ඉල්ලන්න තිබුණා දැන් වපුරා කපා ආමෙන් උන්වහන්සේ බලාගෙන ඉන්න ඇදහිල්ල මොන જાති ඇදහිල්ලක්ද වපුරා කපා ගන්න අය උන්වහන්සේ බලාගෙන ඉන්නේ ඉල්ලන අය වගේ ආමෙන් ඔබින් නැජයි සබා මම දෙවියන් වහන්සේ තමුන් ප්‍රකාශ කරන වචන වලට විශ්වාසවන්තයි උන්වහන්සේ කිව්වදේ උන්වහන්සේ ඉෂ්ට කරනවා ආමෙන් උන්වහන්සේ කිව්වදේ අම්ලයක් උන්වහන්සේ විශ්වාසවන්තයි උන්වහන්සේ ඔබ ගැන පොරක් කියලා තිබෙන්නේ ආමෙන් ඔබ රජිනක් කියලා කියලා තියෙන අයියෝ ආමෙන් ඔබ පිළිගන්නා දෙයක ආමෙන් ඔබ
රජිනක් කියලා වහන්සේ කිව්වා නම් උන්වහන්සේ ඉෂ්ට කරනවා උන්වහන්සේ විශ්වාසවන්තයි උන්වහන්සේ ප්‍රකාශ කරනවා ආමේන් උන්වහන්සේ අපේ පොඩ වරදෝ කොච්චර දේවල් කියලා තිබෙනවද ඉතින් අපි බලන්නේ කොහොමද කියන්නේ අනේ ඊයේ මේක වුණා ඊ මාසේ මේක වුණා අද උදේත් එහෙම වුණා සිස්ටර් අනේ මන්ද හෙට මොනවා වෙයිද කියලා උන්වහන්සේ කිව්වා අබ්‍රහම්ට නුඹේ පීචේ නුඹේ පරම්පරාවක් ඇති කර එසේ නම් ඒ වෙනස් වෙන්නේ නැහැ අබ්‍රහම් මේක මතක් තියාගන්නේ ඔබ ක්‍රියා කරන කුමක් මතද ඔබ රාජාගේ නිහිර දෙවිය බයමක් කිව්වා ආමෙන් මගේ ලෙස බලන් ඉන්නනම් මගේ ධර්මා දෙස්සමෙන් බලු කරගන්නවා ඔබ දිවට මේස වෙනනම් ඔබ අවිද කලන්ත වෙන්නේ නැහැ උන්වහන්සේ බොහෝ දේ කියන්න ඔබට විරුද්ධව සාධන කිසි දෙයක් සඵල වෙන්නේ නැහැ ආමෙන් කිසි ලාභයක් ඔබට විරුද්ධව ඒක සිද්ධ වෙන්නේ නැත් නේද ලඟා වෙන්නේ නැත් කොබලන් මෙතන පවන දේ විශ්වාසය මේ පැය කීපය තුළ පවන දේ විශ්වාසය ගෙදර ගිහිලා ගේ ඇතුලේ හැමන කුණාටුව දැක්කාම මේ විශ්වාසය කුම කොබන් ගේ ඇතුලේ කුණාටුව නැහැ ඒ ඇතුලේ නෝ කුණාටුව නැහැ එසේ නම් ඒ විනාශ කරන්නේ නැහැ ඔබට සහතිකය ලබා ගන්න ඔබගේ ජීවිතයේ ඔබට මොන දේ කරන්න සිද්ධ වුණත් උන්වහන්සේ ඔබ ගැන කියපු දේ ආරක්ෂා කරන්න ඒක පවණයි නම්බර එක පවතින තුනේ ඔබ කවුද කදිස් දෙරණස කිව්ව විදිහමයි කියලා කදිස් කිව්වා ආමේ ඔබට සහතිකයි ආමේ එන හැම වෙනස්ෙම කවදාද වෙනස් හලෙලුයා ආමේ සුතිස් ඔබට ඒකයි තියෙන්නේ ආමේ දෙරණස ඔබ කවුරු වෙනවා කියලාද කිව්වේ ඒකේ ලෙසමයි ආමේ ඒ නිසා උන්වහන්සේගෙන සිනා කුමක්ද මේ ප්‍රමාද දෝෂය මම නුඹලා ගැලීම සීමෙන් බලන්න කොතෙන්ද එන තුරුද මේ පරිලා ගන්න එපා තමගේ ඉල්ලන්නා වූ රෑ දවල් අඳාගෙන පෙරාගෙන ඉල්ලන්නා වූ නිරාහාරී ඉඳගෙන ඉල්ලන්නා වූ දඟල් යාඥාවල බාරි වෙලා ඉල්ලන්නා වූ තමගේ තෝරා ගත්තොත් යුක්තිය බහව ඉෂ්ට කරනවා උන්වහන්සේ නමුත් අපේ යුතුයකම උන්වහන්සේව ප්‍රසන්න කිරීමයි. ආමෙන්. අපි කුච්චර කල් බලා ඉන්නද? අපි යන්නේ සරවත්. උන්වහන්සේ කියවන්නේ මේ නිසායි අපි මේ පදේ පෙරලා කියව හැමෝම දෙවනි පෙත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ පහේ ඉඳලා පල්ලෙහාට උන්වහන්සේ යම් දෙයක් කතා කළා මෙතනදී. උන්වහන්සේ කිව්වා අපි ඇදහිල්ල බලවත් කරගන්නට පොළවේ මෙබඳු ඇදහිල්ල අපිට තියෙන පිණිස දෙවනි පෙත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ ඔබගෙනා දෙවනි පෙත්‍රස් පොත පහේලා කියමු දෙවනි පෙත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ පහේ සිට පහළට අපිට කියන එසේය මේ කාරණය නිසාම මොකද කාරණාව නිසා මොන කාරණේද අපි තුන්වෙනි පදයේ ඉඳලා බලමු මොන කාරණාව නිසා තුන්වෙනි පදයේ ඉඳලා බැලුවොත් අපිට වෙනා මක් නිසාද තමන් වහන්සේගේ මහිමේ නා ගුණවන්ත කමෙන් අප කැඳවා ගන්නෙන් වහන්සේ දැන ගැනීම කරන කොටගෙන උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයට දේව භක්තියට අදාළ වූ සියලු දේ අපිට දී තිබේ. මේ පදේ අන්තර් කරන්න වාචාන සභාව. උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයට දේව භක්තියට අදාළ වූ සියලු දේ උන්වහන්සේ අපිට දී තිබෙනවා. උන්වහන්සේ තමන් අනුගමිතා උතුම් පුරුදු අපිට දී තිබෙනවා. එසේ කලේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දුෂ්කරමේ නුඹලා ගැලවි ඒ පුරුදු කරන කරගෙන දේව ස්වභාවයට පංගුකාරයන් වන පිණිස ආමෙන් දේව ස්වභාවය නම් මොකද රෑ දවල් අඳගසන්න ඕනේ නැහැ නුඹලා සියල්ල තිබෙනවා ඒ දේව ප්‍රකාශ කරන්න ඒ දේව දකින්න
ඔබලාගේ ජීවිතයක් දකින්න භුක්ති විඳින්න එච්චරයි කරන්න තිබෙන්නේ. හල්ලෙලුයා. එසේනම් පස්සේ පදේ කියන මේ කාරණේ නිසාම මුළු උත්සාහයෙන් ඔබලාගේ ඇදහිල්ලට සමග ගුණයද ආමෙන්. ගුණය සමග දැනගැන්මද දැනගැන්ම සමග පමණ දැන ක්‍රියා කිරීමද පමණ දැන ක්‍රියා කිරීම සමග ඉවසිල්ලද ඉවසිල්ල සමග දේව භක්තියද දේව භක්තිය සමග සමගුණ ස්නේහයද සමගුණ ස්නේහය සමග ප්‍රේමයද සපයා ගනිලා ඇදහිල්ල අඩුපාඩුවෙන් තියන්න දෙපා. ඔබ අදහසේ ඇදහිල්ලෙන් සිටිනවද? නිස්සයන් ඇදහිල්ලට අවශ්‍යයි. ඔබගේ ඇදහිල්ල සම්පූර්ණ කරගන්න. ආමෙන්. ඔබ බලන්න උන්වහන්සේ අපිට කියන ඇදහිල්ලෙන් යම් දෙයක් පිළිබඳව ඔබ ඇදහිල්ලෙන් බලා සිටින විට අඩු තරමින් කෙනෙකුට සැර වචනයක්වත් නොකිය ඔබ සමාධානය රැකගෙන ඒ ශුද්ධකම රැකගන්නට උනේ. උන්වහන්සේ ප්‍රසන්න වන්නව ඇදහිල්ල මේ පොළොවේ සමවේද. ආමෙන්. ඔබ යම් දේවල් ප්‍රකාශ කරන ඔබේ ජීවිතයට ඔබ බලන්න දෙවි සිද්ධ වන තුරු හරියට අර ගොවියෙක් ගිහිලා දිම සකස් කරලා වීදික ඉහලා පැලේ උඩට එනකම් බලන් ඉන්නවා වගේ ඒ අතර වාරේ ගොවියට වෙන දෙයක් කරන්න පුළුවන්ද? යවම් කරලා මේ හදාගත්තට පස්සේ තමයි පැල ටික ඒ ගොවියට වෙන දිහාට යන්න පුළුවන්ද? කෙතරම්ලා ඔබලා ජයගත් ස්වාම ඔන්න දැන් මම ලැබුවා. ඔන්න මම දැන් බිම සකස් කරලා ලැබුවා. ඕක එක බලවෙද්දී මම යන හොලිඩේ එකට. ගොවිය කියොත් මොකද වෙන්නේ? හරි මහන්සිව පොළයි දින ඔකේවලා පස් කරලා වල් ඉතුරලා පැන කරලා දැන් මම ඔපරලි ඉවරයි. මං යන හොලිඩේ එකට ගිමනක් ලබා ගන්න. මේ පොළේ ගොවිය ඇසේ කරනවාද? නෑ යාරයන් දාගන්නෙත් නෑ. අස්වැන්න එනතුරු. ජය සුභාව. ශ්‍රද්ධාවෙන් වහන්සේ ඔබට කතා කරන ජය සුභාව. මෙතරම් පුළුවන්කම බලයක් ශක්තියක් හැකියාව උන්වහන්සේ අපිට දීලා තිබෙන්නේ. මෙතරම් ආලේපයක් ශ්‍රද්ධාවෙන් වහන්සේගේ බලය කරන කෙනෙක් අපිට ලබා දී තියෙන්නේ. උන්වහන්සේ අපිව වස්සාගෙන ඒ වගේම අපි තුලින් ක්‍රියා කරන්නේ. ඒ වගේම අප සමග නිරන්තරයෙන් සිටගෙන ඉඳද්දී නිරන්තරයෙන් අපිට හඬ ඇසෙන පිණිස කතා කරද්දී අපි නඩු පාඩුව ඇයි? රෑ දවල් හඬ ගසන්නට ඕනේද? ආමෙන්. රෑ දවල් අනකසන්තෝනේ ද යුක්තිය ඉෂ්ට කරගන්න. ස්වාමිනී මම අසාධාරණ තත්වයක වැටි සිටින අරි අසාධාරණයි ස්වාමී. අවේ පිටින මෙහාට පිටින අකුබ තියෙන අරි ආරක්ෂා වෙලා ඉන්න. මෙයා සතුටින් සමාදානේ හිනාවෙ ඉන්න. කෝපද? දැන් මේක කරන්නේ. මේ ඔබට දුන්නා. අපි හැමෝටම දුන්නා. මෙතන ඉන්න කාටවත් ඒ වගේම දෙවරාජ්‍ය තුල ඉන්න අනිකුත් මිනිස්සුන්ට පවා උන්වහන්සේ සියල්ලම දුන්නා. හැමෝටම දුන්නා. කිසියම් පාඩුවක් කාටවත් නැහැ. ලබා ගැනීම, අස්වැන්න ආරක්ෂා කර ගැනීම, පැල කර ගැනීම අනුපාඩුව පමණයි. ආමෙන්. ඔබ ඉන්න ජාති සභාව? හැලෙලුයා. සුති ස්වාමී. මම අද දවසේ ඔබව මෙතන ඉන්න හැරගෙන යන්නේ නැහැ. මම උන්වහන්සේ අපිට කතා කරමින් කියනවා උන්වහන්සේ දුවමනාදී අපි දෙනවා. උන්වහන්සේ ප්‍රසන්න කරන්න ආසයි. ආමෙන්. එහෙනම් අපි වාඩි වෙමු දැනයි තාවල් නැඳ ගසන්නට යාඥාවකට. බාහනි ශක්තියක් සුභා. බාහනි ශක්තිය. සුපිසෝනි. උන්වහන්සේ ප්‍රේමණීය අපි බොහෝ සෙයින් ආදරයක අපි ගැන බොහෝකන් ඉවසන ඒක නිසා දෙකක් පිළිගන්නේ.
එහෙමද? ඔබ නැගිටිනවද ප්‍රසන්න කරන්න ඔබ වහන්සේ? හල්ලෙලූයා. අපි නැගිටලා සිදු කරන ජාය සබ. දෙවියන් වහන්සේ, ඔබගේ පියාණන් වහන්සේ, ඔබ ලෝකයෙන් ප්‍රේම කරමින් අද දවසේ උන්වහන්සේ මහත් වූ කරුණාව තුල උන්වහන්සේ අපට දීලා නයම් දෙයක්. මොකද ඒක කරන්න පුළුවන් හැකියාව බලය සියල්ල ඔබ තුල තවර තමයි උන්වහන්සේ ඉන්නේ. ආමෙන්. නිකන් ඉල්ලක් නැහැ. බුදුරණන් දෙවි කියලා ඉන්න නැහැ. ඔබට පුළුවන්කම දීලායි උන්වහන්සේ ඉන්නේ. කිසි කෙනෙකුට අනුපාඩුවක් නොවන පිණිස සියල්ල දීලා හැමෝම රජුන් වගේ ඉවත්ත රජිනලා නැත්නම් රජවරු වගේ බබලෙන පිණිස උන්වහන්සේ සියල්ල දුන්නා. බබලගොඩ හැමෝම මේ පාස්ටර් ප්‍රින්සගේ පොල්ට් එක දාලා බබලෙන ඉන්නවා. ආමෙන්. හල්ලෙලූයා. හැමෝම ඉන්නෝනේ මේ වගේ. ආමෙන්. අලං කාර්ලෙස හැමෝටම එක වගේ සියල්ල දෙන්නට උන්වහන්සේ සූදානම්. කිසියම් පාරක් වෙන්නේ නැහැ. උන්වහන්සේ බලවන්ත කරා. හල්ලෙලූයා.